przyjmie, czy dar miałem nie wydarzy, to wyciele samego prawdziwa. Ah,
aby je zahájil. Er wird das Wort beten, der Wahnsinn, die Mahnigabe, Wimte Karnala, Ey. Und Wahnsinn, die Gewissung Karnala, Mahnigabe, Tula, Petoni. Er wird der Tätigende, Schabdete, die Gründe, Womikampa, Wande, Mahamalbar, Schabatte, Wir. Tavade, Ase, Kudumin, Darshane, Wir. එනම් සූර්යා පැලද පැළබෙටෙන ආදයක සඳ මන්දිලද හිසමත තාරකා ගවසකින් යුත් කිරුලක්ද ඇත ස්ත්‍රිය. ගැවෙන සිටි ඕ විලිරුචාවෙන්මින් ප්‍රසව වේදනාවෙන් කෑගැසුවාය. අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක්ද අං පසයක්ද තමන් හිස මත කුරුළු සතක්ද ඇත මහානතු මකරෙකි. ඕ උගේ වලිගේ අහසෙන් කළුවලින් තුළින් කොටස ඇද පොළොවට හෙළීය. උපන් කෙනෙහිම දරුවන් කා දමන පිණිස මකර ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියේ සූදානම්ව බලා සිටියේ. ස්ත්‍රියගේ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවකු ප්‍රසූත කළාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබීය. ස්ත්‍රිය කාන්තාරයට පලා ගියාය. එක්දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානය ඈත පෙන්වීය. ඉන්පසු ස්වර්ගයේ මෙසේ කියන මහා හඬක් මට ඇසිනි. එනම් අපේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යයද ස්වකීය ක්‍රිස්තුස් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ දිවාල දෙකේ අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලි කාරයා පහතට එළන ලදී. දේව රාජ්‍ය එසේය. ඔබේ අද රචන ඔබ සියසුනේ නගුණ පස වැතිබේ. අධිකාරම් තුළ වරිමේ උඩියෝ ආගේ අඩවරයෝ වලින්
තන්දයාගේ කටවරේ රාජ්‍යයේ උපදෙපා. කිරිතුර පව පොරිතර කටිය බුද්ධ කුමාරිත වාසන අධිකාරම 15 වසරකට 20 වසරකට විතර. සහෝදර සහෝදරියනේ විරද්ද ක්‍රිස්තු උයිරුණ උපපත්තා අවරේ මුදලේ මුතු උයිරුණ උපපත්තා. இது அனைவரும் உயிருடன் ஒப்பப்படுவர் என்பதை உறுதிப்படுத்துகிறது. ஒரு மனிதன் வழியாக சாவு வந்தது போல் ஒரு மனிதன் வழியாக இறந்தவர்கள் உயிர்த்தெழுதல் ஆதாமை முன்னிட்டு அனைவரும் சாவு உள்ளானது போல கிறிஸ்துவை முன்னிட்டு அனைவரும் உயிர் பெறுகிறார். ஒவ்வொருவரும் அவரவர் முறையே பெறும் போது உயிர் பெறுகிறார். கிறிஸ்துவே முதலில் உயிர் பெற்றார். அடுத்து கிறிஸ்துவை வருகையின் போது அவரை சார்ந்தவர் அதன் பின்னர் முடிவு பெறும். அப்போது கிறிஸ்து ஆட்சியாளர் அதிகாரம் செலுத்துவோர் வலிமை உடையோர் ஆகிய அனைவரையும் அழித்துவிட்டு தந்தையாகிய கடவுளம் ஆட்சியை ஒப்படைப்பார். எல்லா பகைவரையும் அடிப்படைய வைக்கும் வரை அவர் ஆட்சி செய்தாக சாவை கடைசியில் போய்வர் அதுவும் முடிக்கப்படும். එතුමන්ගේ දයාවසිය වැටුතුන් කෙරෙහි පරපුරෙන් පරපුරෙන් පැතිරේ.
සිය බාම් පරිත මානෝෂමහා උඩඟු මුදම් සිටැත්තන් කිසිරුවාන් හැර මහා නරතදී සිය සිහසුන් වලින් පහතරලා දීනයන් ඉහල නංකා උසස් කළසේක. සාගිනියුවන් යහපතයෙන් සදත්වා දනුවතුන් හිසගෙන් හරවාය වූසේක. අප පියවරුණු මහාප්‍රහම් දහා එබ පරතුරට සදහටමතුරොන්ඩු දයාවසිනි කරමින් සිය සේවක ඊස්වායල් සෙනගහට පීට වූසේක. මරියතුමී එලිසබෙත් සමඟ එමසත් පමණ නැමතිී සිට සිය නිවසට පෙරලා ගියාය. අප සමිධානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචය මෙසේය. අම තාත්තගාව අපිට ආරක්ෂාව දෙන්න සහ අපි ඒගොල්ලොන්ට අන්ව හැඳගැහෙන මේක චුට්ටක් වයස රූපරායත් ස්කූල කාලයේදී අපි වැඩිපුරම කැමති අම තාත්තගාව ඉන්නද ඉන්නවා. නමුත් වැඩිපුර කතා කරන්න කැමති කාත්තෙක් ස්කූලේ ගිහින් ඉන්නවනේ. දැන් ඔයාලඟ වැඩිලා ඉන්න සමහර අය යාළුනේ යාළුත් එක්ක කතා කරන්න ආශ්‍රය කරන්න වැඩිපුර කාලේ තරුණ කරුණිකම් ගන්න. එතකොට අම්මල තාත්තලත් නැහැ, කවුරුත් නැහැ. යාළුවෝ තමයි තමුන්ගේ තරුණ තාත්තේ වයස කට්ටිය තමයි. ඒකලොත් එක තමයි කියන්නේ. අද මේ අපේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ ආශ්‍රය කිරීම කතා බහ කිරීම තුළ අපි අපේ චරිතය වෙනස් වෙනවා. ඒ අපි ආශ්‍රය කරන පුද්ගලයෙක් එක්ක අපි කතා කරන පුද්ගලයෙක් එක්ක අපේ කතාබහ තුළ අපිව වෙනස් වෙනවා. හොඳ පැත්තට අපි ආශ්‍රය කරන අම්මා තාත්තා හොඳ යාළුවෝ හොඳට ඉගෙන ගන්න එහෙම යාළුකම්පියක් එහෙම නැත්නම් අපිට හොඳ උපදෙස් දෙන කෙනෙක් එක්කම අපි ආශ්‍රය කරනත් අපිව නිකම්ම හැඩගැහෙනවා දරාගන්න පැත්තට. වැරදි පැත්තට අපි නිතරම වැරද්ද දකින කෙනෙකුගේ අඩුපාඩුවක් දකින ගොසිපුන් කියන එහෙම නැත්නම් කෙනෙක් හැමතිස්සෙම පල්ලි හදාලා කතා කරන කෙනෙක්ව අපි කරන්න දන්නේ නැති එහෙම නැත්නම් විකුද වැරදි කටයුතු වලට යෙදෙන ඉරිසක් එක්ක වීඩියෝ ආසාව ඇතුලේ නැතිම නිකම්ම අපි ඒ විදිහට හැදෙන්නේ. එදම මොනින් කිව්වේ ඔබ මම අද මෙතන ඉන්නේ කිතුනුවක් විදිහට. කිතුනුවෙන් කියන එක තේරුව ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන කෙනෙක්. එහෙමනම් ඔබට මට යන්නට ඉලක්කයක් තියෙනවා. අන්නේ ඉලක්කයට යන්න ඉඳාදරණී අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ අද මෙතන ඉඳලා ඉන්නවා. මෙහෙම කියන්නේ මට කුචි කතාවක් පාඩම් කරනවා. මේ කාලේ ඉස්කෝල නිවාඩුවේ දැන් අපි කියනවා වකන් සෑම කියන හරි වුණා. නිවාඩුවට යනවානේ. ඔන්න ඒ වගේ දවසක් නිවාඩු කාලය ආව අම්මයි තාත්තයි පුතයි. මේ තුන් දෙනා දැන් ප්ලෑන් කරගත්ත මාසයක් නිවාඩුවක් ගත කරන්න. කොහෙද? නැවක මේ බුක් කරලා කාමරය බුක් කරලා ටිකට් අරගෙන දවස් 30ක් නැවක නිවාඩුවක් ගත කරන්න. හැබැයි මේ තාත්තා චුට්ටක් විතර ලෝභයි. එයා මොකද කරේ? එක්ස්පයරි ඩේට් එක බලලා හරියටම 2030ට හරියන්න පානුයි ජේසුයි ඒ අවශ්‍ය කරන කන්න බොන්න දේවල් ටික අරගත්තා. දැන් දවස් 30 හරියන්නේ ඇයි? නැමෙ ඇතුළු ගියොත් එහෙම දන්නවා වියදම් වෙනවා සෑහෙන. ඉතින් ඔන්න දවස ආවා මේ තොන්දරා නැවට ඇතුළුනා. අම්මුණා ලස්සන කාම්බරයක්. දැන් මේ කාම්බරේ මේක ජලයට තේරෙනවා එළිය පේනවා. එළිය මොනවද බලන්න තියෙන්නේ? වතුර විතරයි. දැන් මේ කාම්බරය වල එළියට යන්න තාත්ත දෙන්නේ නැහැ. ඇයි එළිය පිටින් වැඩි. දැන් ඉතින් කොහොම ඔන්න බලේ දවසක් වරා දෙන්න දවසක් වරා වෙන්න ගිනිනවා. පානුයි මේ කෙනිච්ච ජයෝ ජීසුන් කතා ඉතින් දවසක් සතියක් ගියා. සති දෙකක් ගියා. දැන් දවස් 14ක් එකම කාම්බරේ ඇතුළේ. ළමයි දෙන්න පුළුවන්ද? දැන් මේ පැය දෙක තුන ඉඳලා තමාරු.
මොකද කරේ මේ ළමයා අහුවා තාත්තගේ පොඩි ප්‍රශ්නයක්. තාත්තේ චුට්ටක් එළියට ගිහින් ජෙලා පෙඩක් කාලා ඇස්ක්‍රීම් එකක් කන්න කියලා කන්නේ. නෑ මම ගාවසරි නෑ ඔබට. අනේ චුට්ටක් එළියට. හරි. තාත්තගේ අවසරය දැතු හරි. එහෙනම් ගියා ගත්තා එයාව ආවා. යේ. දැන් පුතා ගියා හරි සතුටින්. පෑ ගියා දෙකක් ගියා තුනක් ගියා. කොහෙද? රෑ වෙනකන් දරුවා නැහැ. දැන් මොකද උනේ? බය වුණා. අම්මා අහනවා මං ගිහින් බලලා එන්න කියලා. තාත්තේ කරේ නැහැ නැව යන්නේ නැව නැවේ තියෙනවා. අර අම්මලා මගේ ෂොට්ස් දැකලා ඉවර නැතර වේ දරුවා තමත කරනවා. දැන් තාත්තා යනවා බලන්න. මේ නැවේ අස්සක් මුල්ලක් නැහැ. හැම තැනකම තාත්තා බලනවා දරුවා නැහැ. එහෙට යනවා මෙහෙට යනවා මහ විශාල නැහැ. හැබැයි එක දැන පිස්සෙනවා. ඒක තමයි මේ නැවේ තියෙන සුවිශාලක කියනවා 5 star තරු බහි හොටෙල්. කිතා නැහැ දෙවියන් කියලා අස්කේ නැක්කම්. හැබැයි දැන් ඉතින් බලන්න තැනක් නැතිම ඉහෙල බලන්න. බලද්දි කෙරෝලේ මේසකට වෙලා පුතා හොඳට කන මොනවා හිතෙන් බැරි තාන්ත තාත්තට පාර සල්ලි මතක් වෙනවා අයියෝ දැන් කීයක් ගෙවන්නද කියලා පුතා නඩ කරනවා එන්නෙම නැහැ පුතා තාත්තට අරගෙන එන්න බැරි වෙලා නඩේ ගිහින් බලන්න මොනවා කරනවද වත්තක් නැහැ මම දැන් කීයක් දීලා කියනවා දැන් කන් ඒවට ගෙවන්න බෑනේ තාත්ත වාඩි වෙන්න නෑ දැන් අපි යන්න වාඩි වෙන්නම කියලා තාත්තට මේ පුතා නැවේ ටිකට් එක දෙන්න ඔකේ තාත්තේ ඔය ජෝකි අපතේ තියෙන කොට කියවන්න දුන්නු මොකද්ද තියෙන්නේ මෙම ටිකට් එකක් මිලදී ගන්නා ඔබට මෙම නෞකාවේ ගමන් ගන්නා දින දින පුරාම මේ ශ්‍රීශාල හෝටලේ ආහාර පාන නොමිලේ මොකද මොකද වෙලා දවස් 30කට ඇති වෙන්න කන්න කොට එන්ජොයි කරන්න තිබිච්ච දේ තමුන්ගේ අනුවන කම සහ හරියට අවබෝධයක් නැතිකම නිසා අනේ කාමරේට වෙලා දවස් 14ක් අර කවුළුවේ එළිය බලාගෙන කිසිම දෙයක් වෙන්නේ නැති නිකම්ම නිකම් වතුර කොට බලාගෙන දවස් 14ක් එකම විදිහට එකම දේ කාලා දීලා ඇතුළට වෙලා හිටිය මේ පිරිස හරියට මාගේ අද ප්‍රේමවත් මංගල දිනකට දැන් සහභාගී වෙලා තියෙනවා මේ වෙනකොට දේවාන් මංගල සෑහෙන ප්‍රමාණයකට සහභාගී වෙලා ඉන්නේ ඔබේ මගේ ජීවිතේ සමහර වෙලාවට මෙහෙම නේද යන්නක් මාගේ සමහර වෙලාවට ඔබට මට ලැබෙච්ච ජීවිතේ අපිට ඉලක්කය තමයි ස්වර්ග රාජ්‍ය අපි හොටෙල් එක සමතරු ස්වර්ග රාජ්‍ය අපිට එදෙන්ට යන්නට නම් ඔබට මට අපිට ලැබෙලා තියෙන වටිනාකම බෞද්ධ ස්නාපලේ අපිට ලැබෙලා ඒ දේ තුන අපිට ලැබෙනවා දේව ධර්මම තුන ඔබට මම ලැබෙන්නේ කිසු ස්වාස්සය අනුගමනය කිරීම කිතුම් වෙන්නේ ඒ මම දිව්‍ය පූජාව තුළ යාඥාව තුළ ඔබට මට ආරාධනා කරන්නේ ඒ ගමන යන්න ඒ කරන් විශ්වාස කරාච්චට විස්තර ගන්නතු එකම විදිහට ජීවිතේ ගෙවන්න නතු පාපයක් එක්ක වැටි වැටි ඔබව මාව අපි එකම දැන් පල්ලවි ජීවත් වෙන්නේ නැතුව වෙනස් වෙන්න උත්සාහ කරන්න ආරාධනා කරනවා. ඒ වෙනසට මුල බිරුවා දේවාන් මා. කතා බහක් අපි පටන් ගන්නේ කතා බහක්. මොකද්ද මේ කතා බහ අපි වැඩිපුරම කතා කරන්නේ අපි කාත්. ඒ එදෙන්න එන්නේ ඔබව මාව ස්වර්ගයට යන්න තියෙන පාර මකන්න පාපය ඉවහල් අපි දන්නවා ෆිල්ම් වල දැකලා තියෙනවා නේද දුනු හේවායි ඒ වගේ දුන්නේ විදිනවා ඉලක්කයට එහෙම දැකලා තියෙනවා දැකලා තියෙනවා නේද මෙන්න මේ ඉලක්කය හරියට ගත්තොත් හරියටම ඉලක්කයට යනවා ඊතල හැබැයි වැරදුනොත් අපි අදහස අසාර
මෙන්න මේක අපේ නම් කරනවා ග්‍රීක වචනයක් තියෙනවා හමා කියලා කියනවා. ඒ කියන්නේ ඉලක්කය වැරදි. ඉලක්කය වැරදි. මිස්සේ. ආදරණීය අම්මතාන්ත දුවේ පුතේ ඔබේ මගේ ඉලක්කයේ ස්වර්ගේ නම් අපි පාපේ නම් කරනවා හමා කියලා. ඉලක්කය මිස්සේ. ඉලක්කය නැතුව යන්නේ පාපේ නම් ඔබේ මගේ වැටි පුතනද ඒක හේතුවේ එක්තරා සම්මා ඔබත් තමත් කිව්වා වැඩිපුරම කැමති කතා කරන්නට. එහෙමනම් ආරම්භයේ දෙවියන්සේ ආදම් ඒව ලැබුවා. ඒවට කතා කරන්න හිටියා ආදම්. කතා කරන්න හිටියා දෙවියන් වහන්සේ. නමුත් ඊළ කතා කරේ කාත් එක්කද? සංවාදයේ කෙරුවි කාත් එක්කද? සාතන්ට. සාතන් අල්ලගත්තා. ඇහුවා. මේ උයන මැද තියෙන ගහ පාකල දෙවියන් වහන්සේ කිව්වලු ඔ කාලවර මෙන්න ඇතුළාන්තේ එද ආසා ඒ ආසා වෙද්දී මෙන්න මේ සංවාදයේදී ඒව දැක්කා සුදු බයිබලයේ කියනවා මෙන්න මේ ඵලය ඇසට රබුනවා කෑමට ප්‍රණීත නුවණට ප්‍රේමවත් අද ඔබට මට සාතම් කතා කරන්නේ මෙන්න මේ පරීක්ෂා තුලින් ඇසට රවණු අද පාර්කට ගස්සම Facebook එකට ගියාම YouTube එකට ගියාම internet එකට ගියාම TV එකේ අපිට පෙන්නන්නේ ඇසට රවණු යදී පාපක වෙනවා එහෙම නෙමෙයි මම වැරදිද නෑ අපිට YouTube එකේ එක දිගට ඇඩ් වෙනවා ඒ පෙන්නන්නේ අපි බලන්න කැමතිද අපි නිකම් හරි සර්ච් කරලා තියෙන දෙයට සමාන දේවල් එක්ක ආගමිය අපකට අදටත් මේ පාපේ කෑමට ප්‍රණීත මේ කියන්නේ අපි කෑමට ප්‍රණීත කමනේ ශරීර කන්නේ අපි ශරීරේ වැඩේ එහෙමනම් මේ කෑමට ප්‍රණීත කියලා කියන්නේ අපි ශරීරේ පිනවන දේවල් අද මේ සමාජයේ ඔබම දන්න හැම හොඳ නැති පෞල ජීවිත කඩාකප්පල් වෙච්ච ශරීරයේදී ආසාව නිසා ලිංගිකත්වයේ නිසා මේ දේවල් හින්දා පවුල් කඩාකප්පල් වෙච්ච දේවල් ගොඩාක් තියෙනවා අපිට අහන්න දකින්න ලැබෙනවා හරිම අමාරු ආනුවා හොඳට ආදරේ පිටපු කර්තෘ වෙන වෙනවා තරුණ දරුව ජීවිතේ නිකරුණේ නාස්ති කරගන්නවා ඊට පස්සේ නුවණට බලනවා මේ නුවණට බලමයි කියන්නේ අපි හිතන අපි තමයි යම දේම දන්නේ දෙවියන් වහන්සේට ඕනේ අපිට ඕනේ දෙවියන් වහන්සේව අපිට එච්චර අවශ්‍ය නැහැ අපිට පුළුවන් මේ අපේ ජීවිතේ මැනේජ් කරගන්න මෙන්න මේ තුන අදටත් ඔබට මට ඊට අභානකව බලපාන හරියටද පළවෙනිදේ ප්‍රකාශනයේ විතරව උත්පත්ති සඳහන් කරනවා කේ තේ අම්මා ස්ත්‍රිය ගැප්පෙට යෙදී මහා එලියක් මැද්දෙහිදී මකරෙක් එන්න බලන් ඉන්නවා කන්න බලාගෙන ඒ පාපී ඔබවම හැබැයි මෙන්න මේ වැරදි සම්මාදය නිසා පාපේ මේ ලෝකේ නාව දෙවියන් වහන්සේත් එක්ක තිබ්බ සම්බන්ධතාවය නැති කරලා ගියා ඒක නිච්ච සම්බන්ධතාවය අලුත් කරන්න දෙවියන් වහන්සේට උනා එක්තරා කන්දක් ඒ තමයි දේව මාතාවන් වහන්සේ දේව මාතාවන් වහන්සේගේ සම්මාදේ පරිවරසන ඔබ පිළිසිඳින පුත්‍රයෙකු දිහතන ඔබට ජේසුස් යන නාමය තමයි මේ හැම දෙයක්ම පස්සේ දේව මාතාවන් වහන්සේගේ සම්මාදේ මෙන්න මම ස්වාමි වහන්සේගේ දාසිය ඔබ පැවසු ලෙස මට සිදුවේවා ඒව සාතන් එක්ක කතා කරලා මේ මලේ අතට අරගෙන පාපයේ මේ ලෝකෙට ගෙනා දේවම් සංවාදීනේ දේව දූතයෙක් දෙවියන් වහන්සේගේ දූතයෙක් එහෙ කියලා දරුපලයේ ජේසුස් වහන්සේ තමන් විතරගෙන මුළු ලෝකයේ පාපේ ගලව ගන්නට එතුමිය එහෙ යාම දුන්නා
එහෙමනම් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට අද ආරාධනා කරන්නේ ඒ දේව අම්මා අප මැදේ වැඩ වාසය කරන්නේ ඔබත් මමත් විදියට මේ ලෝකෙට ඇටමස් ලේන ආරම්භයේ ඇදිච්ච යහන දරුවෙක් මිනිස්සේ විදියට ඒ උපයගත් දේ තුළ දේව අම්මා ස්වර්ග රාජ්‍යය ඉලක්කය වරද්දගත් එහෙමනම් ඔබේ මගේ ජීවිතේ ඉලක්කේ වරද්ද ගන්නට යන නම් ඔබේ ගැටලු ඔබේ ප්‍රශ්න ඔබේ වේදනාව ඔබේ පාපයේ ගේන්න දේවම්මගාමක දේවම්ම එන්නයි ඔබට මට හරිම සම්මාදේ මොකක්ද ඒ තමයි වෙන කිසිම දෙයක් නෙමෙයි ජපමාලි මේ ජපමාලි මංගල අවුරුදු 14කට වඩා සෙමිනේරියෙන් මුලින්ද මට හම්බෙච්ච ජපමාලි ජීවිතේ මසාක්ෂි දරනවා දේවම්මා ගොඩක් දැක්කල මම ආරක්ෂා කරගන්න ජපමාලි මං ගාව තිබ්බ හැම තිස්සෙම වගේ සම්පූර්ණ ජපමාලි ඒ වගේම ඒ තුළ මේ නම් මරි යාඥාවතුළු ප්‍රතිමාකාර බලයක් තියෙනවා කියලා මම අත්දැක්කා ඉගෙන ගන්න අමාරුම තැන්වලදී හැමදාම ජපමාලි කරනකොට පුරුද්දක් විදිහට තිබ්බ ජීවිත අත්දැකීම දේවම්මා බුදු විදියේ උදව් කරා ප්‍රශ්න වේදනා තනිකම පාළුව දැනෙද්දී ජපමාලි මාර්ග විදියට උදව් කරා අද මේ අපි ගන්න තියෙන්නේ මේ තමයි අපේ අහිංසක ආයුධය ලෝකෙ තියෙන අහිංසක ආයුධය පාපේ මතජේත වතිකානයේ යක්ෂයන් පිළිබඳව ඒ වගේම සම්බන්ධ ක්‍රියා කරන ප්‍රධාන පියතුමාට එක්තරා දවසක හැකියාවක් තිබුණා ආඥා ප්‍රහිච්චකෙක් කතා කරන්න ඒ ආත්මය ඒ අක්ෂය කියලා තියෙනවා උඹලා දන්නේ නැහැ ওই නමෝමරියේ තියෙන බලකතුකම මහා පිච්චය එහෙමනම් අද දවසේ ඔබට මට ආරාධනා කරන්නේ ඔබ මාව දිව්‍ය මාංශයට ගෙනියන ක්‍රිස්තුස් වහන්සේට ගෙනියන දේව අම්මා ජපමාලයේ තුල ඔබට මට ආරාධනා කරනවා යක්ෂ පරීක්ෂාවලින් මිදලා අපේ දින ජීවිත ප්‍රශ්න ගැටලුවලින් මිදලා යාඥාව සම්පාදයක් කරගෙන යන්න. එහෙනම් මේ ඔබට කියයි පාද කොහොමද කියන්නේ දේව අම්මා වගේ ඔරකට දෙගෙන යාඥා කර කර අපිට පල්ලි විතර කියන සමාවෙන් කියනවා. අපි හම්බ කරන්නේ නැද්ද අපි කරන්නේ නැද්ද? පල්ලි විතර කියන්නේ දර ගහගෙන වැඳගෙන හිට කොහොම හරිද? දේවම්මා එහෙම හිටියේ. දේවම්මා යාඥා කර කරම කර කරම දණින් නැටිගෙන හිටියද වෙන කිසිම දෙයක් කරන්න නැතුව. අද දවසේ සුබෝද බලද්දි දේවම්මා අපි මේ භූමිය විදිහට ගත්තොත් එලිසබෙත්තුමිය බැහැ දැකින් යන්නේ ආදරණීය අම්මා තාත්ත කිලෝමීටර් 124කටත් වැඩි ඈතකට. අද හයිවේ එකේ කිලෝමීටර් 124ක් යන වාහනයක කොච්චර වෙලාවක් යනවාද? දේවම්මා වගේ චේස්වල් දරාගෙන තව අමාරු කාන්තාවක් මේ විදිහටම දේවම්මා අමාරු එලිසබෙත්තුමිය බලන්න යන්නේ චේස්වල් දරාගෙන පයි තමුන්ගේ වේදනාවත් එක්ක තව කෙනෙකුගේ වේදනාවට උදව් කරන්න. එහෙමනම් ඔබට මට බැරිද මගේ වේදනාව තුළ දේවම්මගේ ඒ ආදර්ශය තුළ තව කෙනෙක්ව ඉහළට ගන්න උදව් කරන්න තව කෙනෙක් ඉතුරුෙක්ව තව ආදරණීය අපේ සහෝදරයෙක් සහෝදරියක්ව අපිව ඉහළට ගන්න අපිට බැරිද? යාඥාව සම්මාදයක් කරගත්තා. ඒ සම්මාදයේ ප්‍රතිඵලය තමයි ක්‍රියාව. එහෙමනම් දේවම්ම කරලා තියෙන මේක දේවම්ම ඉලක්කය වරද්දගත්තේ නැහැ. ඉලක්කයේ ස්වර්ගයේ දේවම්ම ඒ දෙවියන් වහන්සේ කියපු විදිහටම කරලා ස්වර්ගයට ඇතුල් වුණා. ඔබට මට එහෙමනම් අද අභියෝගය මිනිස්සුන්ට කියන දේවම්ම කරපු දේ ඔබට මතක්. හිමිවෙන්නට නියමද ස්වර්ගය දෙන්නට යන්නට අපි මේ කියලා අපි දේවම්මට කියමු. ආදරණීය දේවම්මේ අපිව ගෙනියන්න සුදු ආකාරයේ වෙත ක්‍රිස්තුස් වහන්සේ වෙත ගෙනියන්න ඒ ක්‍රිස්තුස් වහන්සේ වෙත ගෙනියන අපේ වේදනාව ප්‍රශ්න කැටලුව කඩා වැටීම උන්වහන්සේ නැවත අනිත් පැත්තට හරවලා උන්වහන්සේ කියපු මාර්ගය අපි ගෙනියනවා. අන්න ඒ දේ සිද්ධ ලබා ගන්න දවසේ
අවිද්‍යාවත් එක්ක ක්‍රියාත්මක කරමු. Thank you.
මාතාන සුරලෝකවා වෙනව මකල්ලය උපලව පාත්මමින් උවහන්සට පැසීම සඳාද උවහන්සගේ දා කර්මලබාගැනීම සඳාද අපබෝතර මේයාගේ පිළිගැනීමට කරුණා කළ වෙනව උවහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් ම පවරා දෙල්ලම වෙන පෙර ූපයරගෙන උවහන්සේ පිළිමින්ද කඩා ස්වකීය ශ්‍රෝකයක් දෙමින් මෙසේ වදාළ සේක උපශ්‍රම මේන්ගෙන අනුභව කරන්න සැබවින් මේ උපෝදිසා පවරා දෙන ලබන මාගේ Yeah.
සතුටින්දා සුදු පෑන් පැත්තෙන් බව මතක් කරනවා. වාරෝක් කිරීම සඳහා නගෙන ආශිර්වාද කිරීම මේ පෙරහැරින් පස්සේ අපේ තාපාපෙදී ඒව ආශිර්වාද කරනවා. අගෝස්තු 18 වෙනිදා 11ට උදේ අනුසසාර 11ට නිමෙ පූජා නොපැවැත්වන සවස පතරාත්‍ර සමාපලක්මාදී මාර්චින් ඒ දිව්‍ය පූජාව මේ මංගල්‍ය අලංකාර වහ අක්වක් වූ කරගැනීමට මල් සත්සනී වලින් සහය කෘෂ්ටි ආපත්‍රික් මාගාර්ද ගායක කණ්ඩාම වාදනාව සහ සහය වූ සමන්තුමාත ඇතුළු ගායනා කණ්ඩාමද පූජා උදව් ධර්මල් හා රන් අයුරින් අපට උදව් උපකාර කරන අපි විලාප කරදී මිනිසා සමගලෙක විලාප කියන්නේ මේ ආකාරයෙන් අපට උදව් උපකාර කළ සමගලෙකම විශේෂයි. කන්දර කන්දරක දවස ගන්න මාංශිකා නමේ වෙනකන් අපේ මේ ප්‍රැක්ටිස් කරා. ඒ හැමදේම මාගේ හැකියාව නිසා වීඩියෝ කරන්න ආකාරයි මම දවකල ආනන්ද කමල මහතා සහ අප තරුණ සමයේ සබදදේව අපගේ අවංක සුදු රූදු ගමන පිළිබඳව විශ්ව ඔබට ඒ රූදු පාතුමා ඒ සාහිත්‍යයේ දාලා තියෙන අනුරාධපුරලා දේවල් කියලා එයන්වා ඔබගේ ඩොක්ටර් Ave Maria, piena di grazia, Signore con te, sei benedetta tra le donne, e benedetto il frutto del tuo seno, Gesù. Santa Maria, Madre di Dio, prega per noi peccatori, adesso nell'ora della nostra morte. Amen. ඉසේතරින් ආශ්‍රවද ලද්දී වහන්සේ ඔබගේ චිතිතේ බලන් ජේසුස් ආශ්‍රවදලා දාමේ සාන්ත පරිදි දේවමේ නී පාපේ උපදේශා දනොත් සේමලේ මේ
Thank you.
Napoli සිට අපේ ශ්‍රී ලාංකේය ගිතුම සංගයට සාමයෙන් සමගියෙන් සහ එකමුතුව ජීවත් වන්නට ඒ එකමුතුකම තුළ දේ මාතාවගේ මැදිහත්කම තුළ සැබෑ ආදර්ශය ලබා දෙන්නටත් සමාජය තුළට ඉතුමගේ මැදිහත්කම දෙන්න දෙකිය අපි ආඥා කරමු. නමෝ මරියනි ප්‍රීපසාද Santa Maria, Madre di Dio, prega per noi peccatori, ora e nell'ora della nostra morte. Amen. Namo Maria, purissima, pura, pura, Santa Maria, Madre di Dio, prega per noi peccatori. Santa Maria, Madre di Dio, prega per noi peccatori, ora e nell'ora della nostra morte. Namo Maria, purissima, pura, pura, Santa Maria, ජවන්ත මර්ද මඩු මෑණියනි ජේසු ස්වාමීන් වහන්සේගේ හා සුදු සබයේ මාතාවෙනි සුදෝ ජපමාල මෑණියනි අපි ඔබගේ රකවරණය හා සරණය පතා
ඔබ ඉදිරියේ දනින් වැටී සිටිමු. ඔබ ඉදිරියේ කරන යදුම් ආයාචනා හා යාඥා ඔබතුමියගේ ජව සම්පන්න මැදිහත් කමින් අපට දානය කළ මැනව සාමයේ රජින ලෙස කිරුල පැලඳ සිටින ඔබතුමියගේ මධ්‍යස්ථ කමින් අපගේ අබල දුබල බෙලහීනයන්ගේ හදවත් සාමී දයාවේ සා එකමුතුකමේ ගුණවලින් පිරිපුන් කළ මැනව ඔබ අපගේ සදාසරණ මෑණියන් බැවින් අපගේ සියලු අවශ්‍යතාවයන් ඉමහත් විශ්වාසයෙන් යුතුව මේ මොහොතේදී ඔබ දෙපා තුල තබමු. අපගේ හදවත් තුල ඇති දැවෙන වේදනා ඔබතුමියගේ මැදිහත් කමින් අපට සමනය කර දෙන ලෙසද අප නාපෝලියේ අත්විඳින අවාසනාවන්තද මුලින් උපුටා දමන ලෙසද අපගේ පංචේන්ද්‍රියන් ශුද්ධවත් කරන ලෙසද අපගේ හදවත් දයා ස්නේහෙන් හා පශ්චත්තාපයෙන් පුරවාලන ලෙසද අපගේ ආත්මයන් ඔබ පිටින් ගලවන ලෙසද යටහත් පහත්ව අයද සිටිමු. වරප්‍රසාදේ ප්‍රසාදිනි අසරණ වූවන්ගේ සරණේනි අපගේ අයදුම් ඔබ පුත්‍රයාණන් හා අප ගැලුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉසිදා ඉවත නොදමන බව අපි සිහිපත් කරමු. දයාබර මෑණියනි ශුද්ධකාග්නිස්ථානේ හා නිරේ දුක් විඳින ආත්මයන්ට සහනයද ශාරීරික මානසික හා ආත්මික සහනයද රෝගී බවින් පෙළෙන සියල්ලන්ට සුව සහනයද යෞවනයන්ට ස්ත්‍රීවත් බව හා පිරිසුදුකම අප පවුල් වලට එකමුතුකම හා ආත්මීක විශ්වාසයද මුළු මිනිස් සංහතියටම යුද්ධය මත ගොඩනගෙන්නා වූ සාමය දානය කළ මැනව අප මුළුමනින්ම ඔබට ඔප්පු කර සිටිමු. අපව පාරගෙන මේ කඳුළු විලෙහි අඬා වැළපෙන අප ආශිර්වාද කළ මැනව ආමෙන්. එත ඔබගේ දාපු දානය මෙතන දාන වගේ කියලා තියෙනවා අපේ ඒ පොඩි පල්ලියේ ඒ ගේට් එක ඇතුළලා ඒ අපි දානය ආශිර්වාද කරනවා ඒ දානය ඉන්නකොට මම ආවා. ස්වාමි ඉරක්ක මාද எங்களை பாரும்
எங்களுக்காக இயேசுவை மன்றாடும் கன்னிமரியாயே மருதமடு மாதாவே எங்களுக்காக இயேசுவை மன்றாடும் கன்னியமரியனீ மருதமடு மாதாவே நீ இயேசு சுவாமி தருவான் நீ திரியேதி அப்பனிசா யாக்ஞா கலமனவ கன்னியமரியனீ மருதமடு மாதாவே நீ ஜேசு சுவாமி தருவான் திரியேதி அப்பனிசாக்கலமனேவ் சதாவி சதா சரணிமா சதா சரணிமா மங்களவே මිසම් බාර පේතුමා සාමේස පෙරහැර සහභාගී වෙනවා.